PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව මේ වෙද්දී ඉතාමත් සීමිතව කරන්න ඒක තමයි මේ කෘතිමව රෝගීන් අඩුවීමකට ලක් වෙලා තියෙන සහ පේන්නේ පළමු පෙළ ආශ්‍රිතව නිරෝධායන නිදහස් කිරීම සඳහා අපි මේ වෙද්දී රෝග ලක්ෂණ තියන අයවලුන් විතරයි අපි PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කරන්නේ සෞඛ්‍ය සේවක ජනරාල්වරයාගේ චක්‍රලේඛය නිසා අපි රෝග ලක්ෂණ නොමැති කිසිදු කෙනෙක් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් නොකර සමාජයට උදාහරණ කටයුතු කරනවා. නිවෙස්ගත නිරෝධායනය ක්‍රියාත්මක වෙනවා සාර්ථකව. නමුත් නිවෙස්ගත නිරෝධායනයෙන් පුද්ගලයන් මුදාහැරීමේදී දැනට සියලුම දෙනා PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් නොකර මුදාහැරීම නිසා සමාජයට ආසත්‍යෙන් මුදාහැරීමේ යම් අවදානම් තත්ත්වයක් තියෙනවා කියලක පැහැදිලිවම පේන්න තියෙනවා. නිවෙස්ගත නිරෝධායනයෙන් පස්සේ ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයකට ලක් කිරීම අපි දීර්ඝ කාලයක් තිස්සේ මීටත් වැඩිය නිරෝධායනයට ලක් කරපු පුද්ගලයින්ට කරගෙන ආවා. අපි ඒක එකපාරටම තමයි සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මේ. ඉතින් ඒක දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආපු ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට කරන්න තියෙන්නේ දින 14ක් නිරෝධායනය නිදහස් කරන්න මේ දින 21කින් නිරෝධායනය නිදහස් කරා නම් අපිට පැහැදිලිවම ගැටලුවක් නැතුව නිදහස් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වඩා විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.